පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව පුරාම ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු වල නිරත වුණා. ඒ කාල සීමාව පුරාම සියලුම මාධ්‍ය ආයතන අපගේ පණිවුඩ මාධ්‍ය හරහා ජනතාව අතරට ගෙනියන්න දක්වපු සහයෝගය සම්බන්ධයෙන් මුලින්ම කෘතවේදීත්වය පළ කරනවා. ඔබ දන්නවා මහමැතිවරණේ මම හිතන්නේ ඉතාම සාමකාමීව අවසන් වුණත් රාජ්‍ය සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් සැලකිය යුතු තරම්, ඒ කියන්නේ මම හිතන්නේ අපේ ඉතිහාසෙත් TISL ඉතිහාසෙත් දහසකට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් රාජ්‍ය සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් ලැබිච්ච මැතිවරණයක් බවට පසුගිය ජනාධිපතිවරණය පත් වුණා. ඒකෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව අපිට ලැබුණේ ඇත්තටම පොදු ස්ථානය රජයේ දේපළ ගොඩනැගිලි ක්‍රීඩා පිටි අවභාවිතාවීන් සම්බන්ධයෙන්. ඉන් පස්සේ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ කාලය දැනුම කුසලතා එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන් යම් යම් දේශපාලන පක්ෂවලට කණ්ඩායම්වලට ප්‍රවර්ධනයට තමන්ගේ වෙලාව යොදවීම සම්බන්ධයෙන් පැමිණිලි. ඒ වගේම රජයේ විවිධ ව්‍යාපෘතීන් රජයේ මුදල් අවභාවිතාවීන් සම්බන්ධයෙන් යම් යම් රාජ්‍ය ආයතනවලට නව නිලධාරීන් මැතිවරණ නීතිය උල්ලංඝනය කරලා සේවකයන් පත් කිරීම සම්බන්ධයෙන් ආදී වශයෙන් විවිධ ගණයට යටත් වන පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබුණා. අපි ආයතනයක් විදිහට සතුට වෙනවා ඒ පැමිණිලි වලින් බොහොමයක් අවභාවිතාවන් වළක්වා ගන්න මැතිවරණ කොමිෂන් සභාව සමග එකතු වෙලා අපිට කටයුතු කරන්න හැකියාව ලැබුණා. තවමත් සමහර පැමිණිලි අවසන් වෙලා නැහැ. ඇත්තෙන්ම සමහර ආයතන විශේෂයෙන් ලංකා මිනරල්ස් සමාගම සේවකයන් 47 දෙනෙකු මැතිවරණ කාල සීමාව ඇතුළත තමන්ගේ සේවා ගිවිසුම් නැත්නම් සේවා අවශ්‍යතාවය ඉක්මවලා බඳවා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් තියෙනවා. තවමත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ කාල සීමාව ඇතුළේ රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් රාජ්‍ය නිලධාරීන් 19 දෙනෙකු තමන්ගේ රාජකාරිය වේලාව තුළ දේශපාලන පක්ෂ නියෝජිතයන් කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීමේ වැඩවලට සහභාගී වීම හේතුවෙන් ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලින් ඉවත් කරන්න මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා. සමස්තයක් විදියට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි 117ක් අපිට ලැබුණා පසුගිය ජනාධිපතිවරණේ. ඉන් 40කට වඩා වැඩි රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාවකට මැතිවරණ රාජකාරී කටයුතු වලින් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරා. ඉතින් මේ වගේ පසුබිමක ඉඳගෙන තමයි මෙවර පළාත් පාලන මැතිවරණ කටයුතු නිරීක්ෂණය සම්බන්ධයෙන් TISL ආයතනයේ කටයුතු කරනු ලබන්නේ. මෙවරත් අප රාජ්‍ය සම්පත් රාජ්‍ය දේපළ අවභාවිතාව වැළැක්වීම සම්බන්ධයෙන් තමයි නිරීක්ෂණ කටයුතු කරනු ලබන්නේ. ඒ සඳහා අපට දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන විදිහට දිස්ත්‍රික් නිරීක්ෂකයන් 25ක් සහ ස්වේච්ඡා නිරීක්ෂකයන් ස්වේච්ඡා කොට්ටාස නිරීක්ෂකයන් 150ක් පමණ මේ වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණය සඳහා අපට දායකත්වය ලබා දෙනවා. පසුගිය 14 වෙනිදා ඔක්තෝබර් 14 වෙනිදා අපි නිරීක්ෂණ කටයුතු ආරම්භ කරා. එදා ඉඳන් අද වෙනකන් අපිට පැමිණිලි 70කට ආසන්න සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ ජනාධිපතිවරණත් එක්ක සංසන්දනය කිරීමේදී අපි දකිනවා මැතිවරණ ව්‍යාපාරයේ ඒ තරම්ම තවමත් උණුසුම්කාරී තත්වයක් නැහැ. කොහොම නමුත් පැමිණිලි සංඛ්‍යාව අපිට සැලකිය යුතු තරම් වන පැමිණිලි සංඛ්‍යාවක් බව කිව හැකි. මේ පැමිණිලි අතරත් මෙවරත් රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරණේ වගේම මැතිවරණ ව්‍යාපාර කටයුතු වලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් පැමිණිලි කීපයක් ඒවා අතර තියෙනවා. ඒ වගේම පසුගිය සතියේ යම් යම් ආයතන කිහිපයකට පත්කිරීම් කිහිපයක් සිදු කරා. ඔබ දන්නවා ජාතික චිත්‍රපට සංස්ථාව පදනම් ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වගේ ආයතන වලට පසුගිය සතියේ සිදු කරන ලද පත්වීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයකුත් අප වෙත ලැබී තිබෙනවා. ඇත්තටම අපි මේ පත්වීම් වල ඒ පැමිණිලි ලබා ගන්න හේතුව වුණේ ඒ පත්වීම් වල අපි දැක්කේ සේවා අවශ්‍යතාවය මත පදනම්ව කරන පත්කිරීම්ද කියන කාරණය තමයි නිරීක්ෂණ ආයතනයක් ඉදිරි අපේ අවධානය යොමු වුණේ. මොකද රජයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය පත්කිරීම් සිදු කිරීමේ හැකියාව තියෙනවා මැතිවරණ කාලයක වුණත්. හැබැයි අපි මේ පත්කිරීම් ඇතුළේ දැක්කේ දැනට සේවයේ
ඒ ආයතන වල කටයුතු කරන නිලධාරීන්ට ඉල්ලා අස්වීමට අවස්ථාව ලබා දීලා තව මාසික පමණ කාලයක් තියෙන්නේ මැතිවරණය පවත්වන්න. ඉතින් අපි විශ්වාස කරනවා මේ මාසය ඇතුළත ඒ ආයතන වල කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න තරම් ඒ පත්වීම් වල වැදගත්කමක් තියෙනවද නැත්නම් ඒව අත්‍යවශ්‍ය පත්කිරීම්ද කියන කාරණය තමයි නිරීක්ෂණ ආයතනයක් ලෙස අපි මතු කළේ. ඊට අමතරව තවත් පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා යම් අපේක්ෂකයන් මහා මැතිවරණයට ඉදිරිපත් වෙලා නාම යෝජනා බාර දීලා ඉන්න අපේක්ෂකයන් යම් යම් තනතුරු වලට පත්කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ අපි ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල අද දින මැතිවරණ කොමිෂන් සභාවට සිද්ධ කරනවා. ඉතින් මේ වගේ පැමිණිලි කිහිපයක් තමයි 70කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙන්නේ. ඔබ දන්නවා රාජ්‍ය දේපළ අවභාවිතා වීම ආකාර කිහිපයකට වෙන්න පුළුවන්. එකක් රජයේ මුදල්, අනිතික රජයේ නිශ්චල චංචල දේපළ, අනිතික රාජ්‍ය නිලධාරී. මේ කණ්ඩායම තුනටම අදාළ වන පැමිණිලි මෙවරත් අපිට ලැබෙමින් පවතිනවා. විශේෂයෙන් අපි මේකෙදි මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ වේලාවේ මතු කරන්න කැමති කාරණය තමයි අපි දන්නවා මේ පාලක පක්ෂය විදියට දැන් ඉන්න පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී එවකට හිටපු පාලක පක්ෂය රාජ්‍ය දේපළ අවභාවිතාව වන බවට ඔවුන්ගේ මැතිවරණ වේදිකාවල කතා කරා. ඒක සිද්ධ වුණා ඒ වගේම. ඉතින් ඒ නිසා අපි මෙවර අපේක්ෂා කරනවා ඒ චෝදනා නගපු පක්ෂය දැන් පාලක පක්ෂය බවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා ඒ පාලක පක්ෂය කොයි විදියටද තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ රාජ්‍ය සම්පත් අවභාවිතා නොකර නැත්නම් රාජ්‍ය සම්පත් භාවිතා කිරීමකින් තොරව කොහොමද මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නේ කියන එක අපි ඉතා සියුම්ම නිරීක්ෂණය කරනවා. ඒ වගේම ඔබ දන්නවා පහුගිය කාල සීමාව ඇතුළතේ මේ බාරකාර ආණ්ඩුව බාරකාර රජයේ කැබිනට් මණ්ඩලයේ බලයට පත් වීමත් සමගම විවිධ තනතුරු අලුත් තනතුරු කිහිපයක් පත් කිරීම සිද්ධ කරා. විශේෂයෙන් ආණ්ඩුකාරවරු යම් යම් අධිකාරීන් වල සභාපතිවරු කමිෂන් සභාවල සභාපතිවරු ඔවුන් සුදුසුකම් ලාභීන් වෙන්න පුළුවන් ඒ තනතුරු හොබවන්න. හැබැයි සමහර වෙලාවට ඒ අය ඒ තනතුරු වලට එන්න කලින් යම් යම් දේශපාලන බැඳියාවන් තියෙන්න පුළුවන්. අපි අවධාරණය කරනවා දැන් ඔබ රාජ්‍ය නිලධාරියෙක් දැන් ඔබ රජයෙන් වැටුප් ලැබුණ රාජ්‍ය නිලධාරියෙක්. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණ සමයේ අපි දැක්ක ආණ්ඩුකාරවරු කොයිතරම් විදියට තමන්ගේ දේශපාලන බලය අවභාවිතා කරාද කියන එක, තමන්ගේ තනතුරු අවභාවිතා කරාද කියන එක, තමන්ට ලැබිලා තියෙන වාහන අවභාවිතා කරාද කියන එක මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලීම් කරා මැතිවරණ කටයුතු වල රාජ්‍ය සම්පත් යොදා ගන්න එපා කියලා. නමුත් ඒවායේ අඩුවීමක් අපි දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා මෙවර අපි නවපත්වීම් ලබා ගන්නපු අලුත් පත්වීම් ලබා ගන්නපු ආණ්ඩුකාරවරුන්ගෙන්, ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරු ඉන්නවා, ඒ වගේම සංස්ථා මණ්ඩල සභාපතිවරු ඉන්නවා, ඒ සියලු දෙනාගෙන් ඉල්ලනවා රාජ්‍ය සම්පත් අවභාවිතාවකින් තොරව මිනිසුන්ගේ අපේක්ෂාව එක ඒ මහජන භාරය උල්ලංඝනය නොවන විදියට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සිද්ධ කරගෙන යන්න කියලා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලනවා තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වෙන්න, තමන් ඉන්නේ කුමන සේවා ශ්‍රේෂ්ඨය ඇතුළේද, තමන්ට හිමි අයිතිවාසිකම් මොනවද, තමන් දේශපාලන අයිතිවාසිකම් සීමිත රාජ්‍ය නිලධාරියෙක්ද නැත්නම් තමන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන් අනිත් පුරවැසියන්ට වගේ භුක්ති විඳින්න පුළුවන් රාජ්‍ය නිලධාරියෙක්ද කියන කාරණය පිළිබඳ අවබෝධය තියාගන්න. මොකද අපි දැක්ක පහුගිය ජනාධිපතිවරණ සමය පුරාවටම විදුහල්පතිවරු ගුරුවරු විශාල වශයෙන් පාසල් පරිශ්‍රයන්, පාසල් වේලාවන්, දරුවන් යොදාගත්තා මැතිවරණ ව්‍යාපාරවලට. ඉතින් අපි ඉල්ලීමක් කරනවා තමන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් භාවය ඇති කරගන්න. සීමිත දේශපාලන අයිතිවාසිකම් හිමි අය ඉන්නවා, ඒ අය තමන්ගේ සීමාව කුමක්ද හඳුනා ගන්න. රාජ්‍ය දේපළ තමන් භාරයේ තියෙන රාජ්‍ය සම්පත් මහජන භාරයක් හැටියට ඔබට ලැබිලා තියෙන දේවල් ඒවා ආරක්ෂා කරගන්න. ඒ වගේම මේ හා සම්බන්ධ වැරද්දකට ඔබ වැරදිකරුවෙක් බවට පත් වුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර 3ක් නොඉක්මවන රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයකට සහ සිරදඬුවම් කර යටත් කිරීමේ හැකියාව තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 UU අනුව්‍යවස්ථාව යටතේ. ඒ නිසා ආයතනයක් විදිහට අපි ඉතා විමසිල්ලෙන් ඉන්නවා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරනවා. අවශ්‍ය වූහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පවා අපි පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා රාජ්‍ය සම්පත් අවභාවිතාව වැළැක්වීමට අවශ්‍ය මහජන මතය ගොඩනගන්න ඔබේ සහයෝගය දෙන්න. ඒ වගේම ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතාවකින් තොරව මැතිවරණයේ ව්‍යාපාරය කරගෙන යන අපේක්ෂකයන්ට වගේම රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අපේක්ෂකයන්ට ඡන්දය දීමේදී දෙවරක් හිතන්න. මේ ඔවුන්
නාස්ති කරන්න නැත්නම් අවභාවිතා කරන්න අපේ රාජ්‍ය සම්පත් අපේ දේපල බව හොඳින් මතක තබා ගන්න අවභාවිතාවක් සිදු වේ නම් අපි ටීඑස්එල් ආයතනය විශේෂිත වූ වෙබ් අඩවියක් ඒ වෙනුවෙන් විවෘත කර තිබෙනවා www.rti.lk කියන වෙබ් අඩවිය www.apesali.lk කියන වෙබ් අඩවිය ඒ සඳහා ලංකාවේ සිටින ඕනෑම පුරවැසියෙකුට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි එම පැමිණිලි සත්‍යාපනය කිරීමෙන් අනුතුරු අපි මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන ලබනවා ඔබගේ සහයෝගය ලබා දෙන්න අපිට අවශ්‍යයි ලංකාවේ ඉන්න සෑම පුරවැසියෙක්ම මේ පාර්ලිමේන්තු මැතිවරණ සමයේ නිරීක්ෂකවරයෙක් විදියට කටයුතු කරන්න ඒ ඉල්ලීම කරමින් මම නවතිනවා දෙමළ මාධ්‍ය සඳහා අවස්ථාව දෙනවා බොහොම ස්තුතියි